ඔයා කුඩා කාලේ දියකිඳුරියන් ඉන්න විවිධ චිත්‍රපටි බලලා ඇති. ඔයාට හිතිලා ඇති කවදාරි දවසක ඇත්තම දියකිඳුරෙක් හම්බෙන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද කියලා. නමුත් ඇත්තම දියකිඳුරියන් නැහැ නේද කියලා මතක් වුණාම හරිම දුකයි. පොඩ්ඩක් ඉන්න. ඔවුන් නැහැ කියලා හිතන් ඉන්නේ අපිනේ. අපි නොදන්නවා වුණාට ඇත්තම ඔවුන් ඉන්නව වෙන්න පුළුවන්. අද කතා කරමු වීඩියෝ සහ ඡායාරූපත් එක්කම මේ ලෝකේ ඇත්තම ජීවත් වෙන දියකිඳුරියන් පිළිබඳව බොහොම අපූරු තොරතුරු කීපයක්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. සොම්බි දියකිඳුරිය මුහුදු වෙරළේ සාමකාමී ඇවිදීමකදී ඔබ දැකීමට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? ඩොල්ෆින් යුවලක් එහා මෙහා පනිනවා, ඔබේ හිසකේ සරා හමන සුළඟ සහ සමස්තයක් විදියට හොඳ සෞම්‍ය පරිසරයක්නේ. මර්සිසයිඩ් ලිවර්පූල් එකේ මවක් 2021 ජූනි මාසයේ තම දරුවන් සමග හයිටවුන් බීච් එකට ගියේ මෙන්න මේ බලාපොරොත්තු ඇතිව. නමුත් දවසින් හරියටක් ගත වෙලා තියෙද්දී ඇය හරිම අමුතු දෙයක් දැක්කා. ඇයට හම්බුණා සම්පූර්ණ ඇටසැකිල්ලක්. ඒක හරියට දියකිඳුරියකගේ වගේ. ඉද මේ ඇටසැකිල්ලට මිනිස් හිස් කබලක්ද තිබ්බා. නමුත් මිනිසෙක් නෙමෙයි. කොඳු ඇට පෙළේ සමහර ඉල ඇට එකිනෙකට සම්බන්ධ වී ඇති අතර එහි වල්ගිය ලෙස පේන දෙයකින් අවසන් වෙනවා. ඉතින් ඇය මේ අමුතු සත්වයා කුමක්ද කියලා හොයාගන්න සමාජ මාධ්‍යවල මේ ඡායාරූප පළ කළා. ඉතින් අපි දන්න විදියට මේ වගේ දැවැන්ත මිනිස් ප්‍රමාණය මත්සෙක් නොමැතිනම් එහි පෙනුමෙන් අපිට ඒ පිළිබඳ වෙන්න පුළුවන් නිගමනය තමයි මේක ඇත්තම දියකිඳුරු ඇටසැකිල්ලක් කියලා. ඉතින් ඔයාගේ අදහස් මොකද්ද? මේක ඇත්තක්ද නැත්නම් මිනිසුන් මුලා කිරීමට සැදූ බොරුවක්ද? ඔයාගේ අදහස් අපිට කියන්න. ක්‍රියාට් හේම් වල දියකිඳුරිය. ලෝකෙ පුරා බොහෝ දියකිඳුරුයන් පිළිබඳව දසුන් තරමක් අපැහැදිලි වන අතර මේ කතාව ඔබේ මනස අවුල් කරාවි. 2009 දී දියකිඳුරියක් හා සම්බන්ධ කුතුහලය දනවන කතාවක් ඊශ්‍රායලයෙන් දැකගත හැකි වුණා. ඉතින් එකිනෙකට කොහෙන්වත් සම්බන්ධ නොවන විවිධ පුද්ගලයන් පවා කියා සිටියේ ජලයේ අද්භූත දියකිඳුරියක් ඉන්නවා ඔවුන් ඇස් දෙකටම දැක්ක කියලා. ඔවුන් සියල්ලම පවසන්නේ ජලයේ සිටින කාන්තාවක් ඩොල්ෆින් මත්සෙක් මෙන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන ආකාරය ඔවුන් ඇස් දෙකටම දැක්ක කියලා. ඉතින් මේ හැම කතාවකම කියවුනේ එකම ගැහණියක් බව නම් තහවුරුයි. ඒ වගේම තමයි කවදාවත් සම්පූර්ණයෙන්ම වතුරෙන් ගොඩ නොවන කාන්තාවක්. මේ සිදුවීම සාමාන්‍ය ජනතාව තුළ කොතරම් විවුරුවක් ඇති කළාද කිව්වොත් එරට රජයේ පවා ඒ ගැන සැලකිලිමත් වුණා. ඒ වගේම තමයි එම රජයේ මේ දියකිඳුරේ පිළිබඳව යම් තොරතුරක් සාක්ෂි සහිතව ලබා දෙන්නෙක්ට ඇමරිකානු ඩොලර් මිලියන 1ක ත්‍යාගයක් ලබා දෙන්නත් පොරොන්දු වුණා. ඉතින් මේක කොච්චර ප්‍රසිද්ධ වුණාද කිව්වොත් NBC පුවත් සේවයේ පවා ඔවුන්ගේ ෆිල්ම් ක්‍රූ එක අරගෙන මේ ප්‍රදේශයට යවලා මේ දියකිඳුරේ පිළිබඳව සොයා බලන්න තීරණය කළා දෙනවා. ඉතින් දින ගණනක සෝදිසීම් පස්සේ මේ කාර්ය මණ්ඩලයට දියකිඳුරේ දැක ගන්න පුළුවන් වුණා. නමුත් ඇය වේගවත් නිසා ඔවුන්ට කැමරාවට හසු කර ගන්න පුළුවන් උනේ අන්ධකාරයේ විතරයි. ඉතින් පුරාවෘත්තීය දියකිඳුරිය තවමත් එම ස්ථානයේ සිටින අතර ඇගේ සාක්ෂි ලබා දෙන්නට ලැබෙන ඩොලර් මිලියන 1ක ත්‍යාගයත් තවමත් ඒ විදිහටම පවතිනවා. කවයි පොයින්ට් දියකිඳුරිය. සමහර දියකිඳුරයන්ව දැකලා තියෙන්නේ එක පුද්ගලෙක්. එහෙමත් නැත්නම් දෙන්නෙක් පමණක් වන අතර ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව කිසිදු සාක්ෂියක් නැතිම තරම් වගේ. ඒ නිසා ඔවුන් දුටු අයයි සිටූ දේ ඔවුන් සැබවින්ම දැක ඇතත් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් මේ කතාව නම් ටිකක් වෙනස් එකක්. 1998 දී වෘත්තීය කිමිදුම්කරුවෙක් සහ ඡායාරූප ශිල්පී ජෙෆ් ලීචර් තවත් කිමිදුම්කරුවන් 6 දෙනෙක් සමග හවායි සනි කෝනා වෙරළ තීරයේ කිමිදෙමින් හිටියා. ඉතින් ඔවුන් දැක්ක හරිම අමුතු දෙයක්. එක්තරා කාන්තාවක් ඩොල්ෆින් කෙනෙක් සමග පිහින යන ඔවුන් දැක්කා. ඉතින් ඔවුන් ඒක වැඩි හිතර ගත්තේ නැහැ. මේ කාන්තාව ඩොල්ෆින් සමග දිගටම ඉන්නවා. ඒ වගේම තමයි මේ කාන්තාව මිනිසෙක් පීනනවට වඩා වේගෙන් පිහිනන්න පටන් අරන් තේනවා. කෙසේ වෙතත් ඇය වතුරෙන් ගොඩට පැන්න විට තමයි ඔවුන් තේරුම් ගත්තේ ඇය මිනිසෙක් නෙමෙයි කියලා. ඇයට ස්ත්‍රියකගේ කඳක් සහ දිගු කෙස් රොදක් තිබුණත් ඇගේ පහළ භාගයේ කොරපොතු වලින් වැසී ඇති මාළුවෙක්ට සමාන වුණා. ඇය ඇත්ත වශයෙන්ම දියකිඳුරියක්. ඔවුන් හැකිතරම් ඉක්මනින් මේ සත්වයා ඡායාරූපයට හසු කරගත්තා. නමුත් ඔවුන් පහළ සිටින නිසා ඉහළ ආලෝකයට මේ සත්වයා පැහැදිලිව කැමරාවට හසුුනේ නැහැ. ඉතින් මේ ඡායාරූපයේ ලෝපුරා සිටින විශේෂඥයන් විසින් අධ්‍යයනය කර ඇති අතර ඒක අව්‍යාජ ඡායාරූපයක් බව බොහෝ දෙනා පිළිගත්තා. කිමිදුම් කරුවන් 7 දෙනාට දියකිඳුරිය පිළිබඳව එකම කතාවක් තිබීම නිසා මේක ඉතිහාසයේ වඩාත් ප්‍රබල සැබෑ දියකිඳුරු දර්ශනවලින් එකක් බවට පත් වෙනවා. ග්‍රීන්ලන්තයේ දියකිඳුරිය. ලෝකෙ පුරා පවතින දියකිඳුරයන්ගේ විවිධ අනුවාද රාශියක් තියෙනවා. නමුත් අපි දැන් බලන්න යන එක ඔබට දියකිඳුරක් කෙසේ වේවිද කියලා ඔබ හිතන් ඉන්න ආකාරය නැවත සිතා බැලීමට සලස්සනවා. හොඳයි, මේකින දියකිඳුරය ඔයා ලිටල් මර්මෙඩ් එකේ දැකලා තියෙන ඒරියල්ට වඩා බොහෝ වෙනස්. 2013 දී පරේක්ෂකයන් ග්‍රීන්ලන්ඩ් මුහුදේ සබ්මරිනියක කිමිදෙමින් සිටි අතර ඔවුන් මුහුදු පතුල ගවේෂණය කරමින් සිටියදී ඔවුන් සොයාගත් දෙයින් මුළු ලෝකයක් කම්පණයට පත් වුණා. සැබෑ දියකිඳුරයක් ඔවුන්ගේ කිමිදීම රූගත කරන අතරතුර වීඩියෝ එකකට හසු වූ අතර ඔවුන් ඔවුන්ගේ සබ්මරිනේ වීදුරුව ස්පර්ශ කරන ජීවියෙක් තැන් දෙකක සවි කරලා තිබ්බ කැමරා දෙකක අල්ලගත්තා. ඇය පිහිනා යන්න කලින් ඇය මිලි තප්පරයක් පමණ කැමරාවේ සටහන් වෙලා තිබ්බා. ඉතින් ඔවුන් කියා සිටින්නේ ඒ ඇත්ත වශයෙන්ම දියකිඳුරයක් බවත්, ඒ වගේම පෙනුමෙන් ඒ ඉතාමත්ම භයානක පිටසක්වල ජීවී පෙනුම ඇති දියකිඳුරයක් කියලා. ඉතින් මේ වීඩියෝ එක මට උනත් හිතනවා ඇත්තක් කියලා.
ඔයාගේ අදහස මොකද්ද පහලින් කමෙන්ට් කරන්න ඉන්දියාවේ දියකිඳුරය දියකිඳුරයන් යනු සම විටම ඉන්දියාවේ ජනප්‍රිය පුරාවෘත්ත සත්වෙක් දියකිඳුරයන් හා බැඳුණු බොහෝ කතා ඉන්දියාවේ තිබෙන අතර ඔවුන් ජලයේ පිහිනමින් ගිය අවස්ථා ඕනෑ තරම් දීවරයන් දැකලා තියෙන බවත් කියනු ලබනවා කෙසේ වෙතත් 2016 දී මතු මේ වීඩියෝ පටය ලෝ පුරා සියලුම දෙනා කම්පණයට පත් කළා ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට මේ සත්වයා හරිම අප්‍රසන්න පෙනුමක් දෙන සතෙක් ඒ වගේම අර්ධ මාළු අර්ධ මිනිස් වර්ගයක් පෙන්눔 කරන කඳ සම්පූර්ණම වගේ මිනිසෙක් පිළිඹු කරන අමුතුම සත්වෙක් වඩාත් අමුතුම කොටස තමයි මේකේ කඳට අත්තිබීම ඉතින් මේ වීඩියෝව සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය අතර මේ අමුතු සත්වයා කුමක්ද සහ ඒ ඉන්දියාවේ වෙරළට ආවේ කොහොමද කියලා විවිධ න්‍යායන් රාශියක් ලෝකේ පුරා නොඑක් ස්ථානවලින් ඇසෙන්න ගත්තා ඉතින් මේ වීඩියෝව නිර්නාමිකව පළ කර ඇති අතර මේ දියකිඳුරයේ ඇත්ත වශයෙන්ම බලධාරීන් පවා තැති ගැන්වීමට සමත් වුණා ඉතින් මේ අద్భుත බියජනක සත්වයා කවුරුන්දයි කිසිවෙක් මේ වෙනකන් දන්නේ නැහැ මෙයා කවුරුණත් එයා එක් විකාර ජීවියෙක් වන අතර මේ ජීවියාගේ සිරුර සැබෑවක් නම් තව මොන මොන දේවල් මේ සාගරේ හැංගිලා ඇද්ද කායි දූපතේ දියකිඳුරයේගේ පුරාවෘතය දෙවන ලෝක යුද්ධය හා බැඳුණු බොහෝ කතා තියෙනවා ඒවා බොහෝමයක් අහද්දී අපට විශාල බයක් එනවා කොහොම හරි වෙනස්ම විදියේ කතාවක් ඉන්දුනීසියාවේ කායි දූපත් වලින් එනවා 1943 මේ දූපතේ ස්ථානගත කරන ලද ජපන් සොල්දාදුවන්ට දියකිඳුරයන් පිළිබඳව වන කතා නිතරම ඇසෙන්න ලැබුව අතර ඔවුන් සිටුවේ මේ ප්‍රදේශයේ ගැමියන් මේ සියල්ලම සකස් කරලා තියෙනවා කියලා. ඉතින් ඔවුන් දියකිඳුරයන් හමු වන තුරුම මේවා විශ්වාස කළේ නැහැ. නමුත් දවසක් ඔවුන් ඔරන් ඉකෝන් ලෙස ගම්වාසීන් හඳුන්වන ජීවියව දැකලා තියෙනවා. මේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි මෑන් ෆිෂ්. ඒක සෙන්ටිමීටර 150ක් උස අර්ධ මානව අර්ධ මක්ස ජීවියෙක් වූ අතර එම ජීවියාට ලාරෝස පැති සමක් සහ උගේ කොඳු වැට පෙළ දිගේ පවතින වරල්ද දැක ගන්න පුළුවන් වුණා. ඉතින් සොල්දාදුවන් කිහිප දෙනෙක්ම ඔරංගිකෝන් සැබෑ ජීවිතයේදී දැක ඇති අතර එම ජීවියාට ඉතා බියජනක පෙනුමක් ඇති බැවින් ඔවුන් එම සත්වයාට වෙඩි තැබීමට පවා උත්සාහ කළා. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. ඔවුන් මේ ජීවියා පිළිබඳව පරීක්ෂණ කිරීමට විද්වත් මණ්ඩලයක් මේ ස්ථානෙට ගෙනෙන්න සිටුවත් යුදමේ තත්ත්වය නිසා ඔවුන් කිසි කෙනෙක් ආවේ නැහැ. ඉතින් ඒ නිසා ජනප්‍රිය කායි දූපතේ දියකිඳුරයකගේ පුරාවෘතය අදටත් ඒ විදිහටම පවතිනවා. මිනිසෝටාවල දියකිඳුරය. අපි හැමෝටම එකග වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ ලෝකේ සෑම රටකම රජයන් කරන දේවල් වලින් අංශු මාත්‍රයකවත් දේවල් සාමාන්‍ය ජනතාව දන්නේ නැතිම තරම්. දැම්මම ඔබට කියන්න යන්නෙත් අන්න ඒ වගේ දෙයක්. මිනිසෝටාහි ඕස්ට්‍රේලියානු සංචාරකයෙක් විසින් රූගත කරන ලද මේ වීඩියෝ එක දියකිඳුරයකගේ සිරුරක් රැගෙන යන මිනිසුන් පිරිසකගේ දර්ශනයක් ලබා දෙනවා. ඉතින් මේ සංචාරකයා තරමක් හිස් වරලක විවේක ගනිමින් සිටියේදී විශාල වාහන දෙකක් එන ශබ්දය ඔහුට ඇසිලා තිනවා. ඒවා තුලින් විද්‍යාගාර ඇඳුමින් සැරසුණු මිනිසුන් මතු වුණා. පුදුමෙන් වගේ ඔවුන් වෙරළට ගිහිලා සිරුරක් වතුරෙන් එලියට ගත්තා. පේන විදිහට අමුත්තක් තිබුණේ නැහැ. ශරීරය සාමාන්‍ය මිනිසෙක් නමුත් කකුල් වෙනුවට එම සිරුරට තිබුණේ කොළ පැහැති වල්ගයක්. ඉතින් ඔවුන්ම දියකිඳුරයේගේ සිරුර රැගෙන විගසින් එම ස්ථානෙන් යන්න ගියා. ඉතින් මේ මිනිස්සු කවුද? ඒ වගේම ඔවුන් මේ සිරුරත් එක්ක මොනවද කළේ කියන දේ අද දක්වාම අභිරහසක්. කැලිෆෝනියාවේ දියකිඳුරය 2017 අප්‍රේල් මාසයේදී ෆ්‍රෙන්සෝ ප්‍රාන්තයේ ටේබල් මවුන්ට් බලධාරීන් ප්‍රාදේශීය වෙරළකදී කාන්තාවක් පරීක්ෂා කිරීමට ගියා. ඔවුන් එහි ගිය විට ඇය සම්පූර්ණයෙන්ම නිරුවතින් සිටිනවන් දැකලා තියෙනවා. ඇය වෙරළට ගසාගෙන ජෝආනා නම් දියකිඳුරයක් බව ඇය කියනවා. ඉතින් මේ කාන්තාව වයස අවුරුදු 16ක් 18ක් වගේ පෙනුමක් තිබුණු කෙනෙක්. වඩාත් පුදුම හිතන කාරණාව තමයි ඇගේ පාදයේ ඇඟිලි එකිනෙකට සම්බන්ධ වී තිබීම. හරියට තාරාවක් වගේ. පුදුම හිතන තවත් කාරණාවක් තමයි පොලිසිය ඇගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇයව හඳුනා ගැනීමට ගිය විට ඇයගෙන හෝඩුවාවක් අනාවරණය නොවීම. ඉතින් ඒ කියන්නේ ඇය මෙතෙක් පෘථුවිය සිටි කාන්තාවක් නෙමෙයි වගේ දෙයක්. මේයින් දූපතේ දියකිඳුරය. එක්තරා දියකිඳුරයක් ඉන්නවා සෑම විටම මේයින් දූපත සමග සම්බන්ධ වෙන. මේක 1960 ගණන් වල ඉඳලම එහෙමයි. 1967 දී මිනිසුන් කිහිපයක්ම දුටු දේ ඇත්තම දියකිඳුරයක්ද? බෝට්ුවේ සිටි සංචාරකයන් කියා සිටින්නේ ඔවුන් සියලුම දෙනා එක් වෙරළ තීරයක වාඩි වී සිටින රන් පැහැති හිසකෙස් ඇති කාන්තාවක් දැක්කා කියලා. ඉතින් ඇගේ විශේෂත්වය වුණේ කකුල් වෙනුවට ඇයට තිබුණේ වල්ගයක්. ඉතින් ඇයම ස්ථානයේ ඉඳගෙන යෝධ සැමන් මත්සේ කාහරයට ගන්න ඔවුන් දැකලා තියෙනවා. ඉතින් මේක බොරුවක් වගේ පේන කතාවක් වගේ පෙනුනට එක් සංචාරකෙක් ඇගේ ඡායාරූපයක්ද ලබා ගැනීමට සමත් වුණා. දැන් ඡායාරූපයේ දකින බොහෝ අය සිතන්නේ ඒක දියකිඳුරයක් ලෙස පෙනී ඉන්න සාමාන්‍ය කාන්තාවක් කියලා. තවත් කොටසක් කියනවා ඇය සැබෑ දියකිඳුරයක් කියලා. ඉතින් මේ පින්තූර එලියට ආපසු මේ අද්භූත දියකිඳුරය අබිරහස් ලෙස අතුරුදහන් වූ අතර නැවත කිසි දිනක දැකීමට නොහැකි වූ නිසා බොහෝ කට්ටිය මේ ඡායාරූපය ගැන හිතන්නේ මධ්‍යස්තව. එක්ක බොරු එක්ක ඇත්ත. සිම්බාබ්වේ වේල්ලෑට සිටින දියකිඳුරය. 2012 දී සිම්බාබ්වේ වේල් අවහිර වීම සැකසීම සඳහා ඉදිකිරීම් කම්කරුවන් කිහිපයක් කැඳවනු ලැබුවා. නමුත් මේ කම්කරුවන් සෑම දිනෙකම දිය යටට බැස යන සෑම අවස්ථාවකම ඕන් බියට පත් වෙලා තියෙනවා. ඉතින් ඕන් පවසන්නේ ඕන් බියජනක මායා සත්වෙක් මේක යට ඉන්නවා දැක්කා කියලා. ඒ වගේම ඔවුන් කියනවා මේ ලෝකේ සියලුම මුදල් දුන්නත් ඔවුන් නම් නැවත මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා.
මේ ප්‍රදේශය කෘෂි කර්මාන්තය මත රඳා පැවතුනේ එම වේල සවිකිරීම මත වන අතර වේල සවිකිරීමට විශාල මුදලක් ලබා දීලා තියෙනවා. කම්කරුවන් සෑම විටම ඇතුළට ගිහිලා බිය වෙලා පලා ගියා. බලධාරීන් සහ මුලින්ම වෙනස් ප්‍රදේශයකින් මිනිසු පවා කුලියට ගත්තේ මේ ප්‍රදේශයේ පවතින කතන්දරවලින් මේ කම්කරුවන් බය වෙලාවද්ද කියලා හිතලා. නමුත් මේ කම්කරුවන් පවා එකම දේ පවසන අතර ආපසු පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අද වෙනකම්ම කිසිම සේවකෙක් එතනට ගිහින් බැම්මේ තියෙන ප්‍රශ්නේ විසඳන්න සමත් වෙලා නැහැ. මොකද එහි ජීවත් වෙන දිය කිඳුරිය අතිශයම භයානක වන බවයි ඕන් පවසන්නේ. ඉතින් මේත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. අද වීඩියෝ එකෙන් අපි කතා බහ කරපු දිය කිඳුරියන් පිළිබඳව වන අමුතු කතාවලින් ඔබ මවිත උනේ මොකෙන්ද? සහ ඒ පිළිබඳව ඔබ දරන මතය මොකද්ද? අපටත් අනිත් අයත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න සිංහල පීඩියා subscribe කරන්න. ඒ වගේම මම හදන වෙනස්ම විදිය විනාඩි ෂෝට් බලන්න කැමති කට්ටිය සිංහල පීඩියා ෂෝට් channel එකත් subscribe කරන්න මෙන්න මෙතනින්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අදට මම ගිහින් එන්නම්. ඔබ සැමට සුබම සුබ දවසක්.